कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो පෙරුවන් සරණය ගෞලීය සාවාමින්වාස මංමොලින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා සාසාාදසාාද ස්වාමින්න්ස්ට මොලින් ඇතිවන ප්‍රශ්නය විසඳුනා. උපචාර සමාධියයක් වැබෙන කෙනෙකුටන්ගේ අර්පනා සමාධිය ප්‍රබල වැටුන් නැත්ලං මාර්ග පල් ලබන්ඩ බැරිදි කියලා ස හොඳට මැති මාර්ගපල් ලබා අරපනාත් තේරුම් ගන්න ඕන ඔබතුමිය හොඳ ප්‍රශ්නයක ඕක හොඳට තේරුම් ගන්න ඕන සියුම් තැනක් ඒ තමයි මටකතියාගන්ඩ සියලු දෙනාට අරපනා වැඩිනිි නෙති බව අරපනා වැඩින්නේ දෙන්න එට්ට දැන් අපේ මාර්ගී න්නව තුන්දිනෙක් එක්කිනෙත් තමයි උබතෝ විමුක්ත ආර්ශ්‍රාවකයා ඊළඟට ප්‍රඥා විමුක්ත ආරිශ්‍රාවකයා ට චේතවයි මුක්තික අයර්ශසාාවකයා. මෙතනින් අර්පනා වැඩෙන්නේ චේතයි මුක්තිිකසා උබතොයි මුක්තිිකසා චේතයි මුක්තික කියන ආර්ශ්‍රාවකය දෙන්නට විතරයි සමාධිය වැඩෙන්නේ අරපනාව දක්වා, සමාධීන්ද්‍රීිය බලවත්මේ දෙන්නකි. ප්‍රඥාවමුක්තික ශාවකය ඉන්නවනන් මෙන්න මෙයාට උපචාරය දක්වා තමයි වැඩෙන්නේ අර්පනාව දක්වා වැඩෙන්නේ. එනිසා කිසිම කෙනෙක්, නමට උපචාය විතරයි වැඩින්නේ අර්පනා වැඩිනිි නැහැ කියලා කිසිම කෙනෙක් කලබලවෙෙන්ඩෙපා කම්පාවෙන්ඩ එපා ඔබගේ සමාධීන්ද්‍රයේ බලවත්නං සුදුසු දවසේදී අර්පනා වැඩයි ඔබගේ ප්‍රඥා ඉන්ද්‍රී බලවත්නම් අර්පනාව නොවැඩේ එහෙනම් ඔබට උපචාරය ඇති හොඳටම ප්‍රඥාව දුරුවලනම් තමයි අර්පනාව දක්වා වඩන් ඩුවමනවිනි ප්‍රඥාව බලවත් නං උපචාර සමාධීව හොඳට මැති රහත්පලිය දක්වාමේ අන් මන්න ඕන ය නැත්තන් කම්පා වෙනවා අනේ මට අර්පනාවනේ මට රහත්වෙන්න්න බැරිති කියලා අරපනාව ලබන්නම නැතුූ උපචාරයෙන් රහත්වෙන මහරහතන් වහසට තමයි ප්‍රාඥා විමුක්තික මහරහතන් වහන්සේ කියලා කිය එති නිසා එබඳු මාර්ගයක් තියෙනවා ඒ තමයි මේශ්‍ර මේ ශාසනයේ දෙවැන්න පළමු යන්න ඔබතු විමුක්තිික මහරහතන් වහසේ දෙවෙන්න ප්‍රාඥා මුක්තික මහරහතන් වහන්ස එ ඒක නිසා උන් න්න මයි ේතුම ක්තික හතන් හන්සේ. එ ඒක නිසා සමාධිය බලවත්නඋනට කමක් නැහ ප්‍රඥාව බලවත් නම් එපමනකින් ඔබ සියලු සංසාධකෙන් නිදහස් වෙනවා සමාධිය බලවත්ෙන්ඩ අවශනහ ප්‍රඥාවය බලවත් ෙන්ට අවශවයෙන්න්නේ සමාදිය බලවත් වුණනා කියලා නෙවේ නිවන්දකින්, ප්‍රඥාව බලවත්තු වන් හමයි නිවන්දකි. ළඟට ආර්ු සමාධය තියන විශ්ෂ සත්්‍යය තමයි ප්‍රඥාව බලුවත්වෙනකට වැඩින සමාධියත් තමයි ආරි සමාධිය අනෙක් සමාධවලයි ප්‍රඥා සමාධියයේ තියෙන වෙනස ඒකයි අනි හැම සමාධයක්ම සේලේමුල් කරගෙන සීලයෙන් සමාධයට එද්ද ආරි සමාධිය ප්‍රඥාමුල් කරගන ප්‍රඥාාවය සමාධියයට එනවා ඒකයි වෙනස්ස එනිසා ඔබ වැඩියයුත්තේ මේ උතුම් වූ ප්‍රඥා සමාධියයයි නොත් ආල් ආය සමාධියයි ඒ සමාධී වැඩිනවනං උපචාරය දක්වා එතනින් එහැ පැත්තට අරපනාවට වැඩනත් නැතත් ඔබට අවශ්‍ය වැඩි සිද්ධ වෙනවා කෙලෙස් තුරු වෙනවා මාර්ගපල් ලබනු ව ස්මීන් වහන්ස මට තව ප්‍රශ්නයක් තියෙනවා ස්මීහන්ස බැන්් ඉර්දි විදඥානතිය තියනමළවත් ප්‍රේතේතයි ඉන්නකන වහන්සේ කිය නිවිධාන නෙවේ පුන් නිරදි. පුර්ති එකට සාමිනස ඒවගේ ප්‍රේතයකුට මාර්ග පල ලබන්ඩ බැරිද න්නිර්දී ගැන වෙන එකක් දැන් අපිගම්ම මුධාරණය කුරුල්ලු ඉන්වනනිද පක්ෂීන් කුරුල්ලු ඔය පක්ෂීන්ට ආකාශෙන් ගැන්න පුළුවන් ඒකත්යක පුන් නිර්ධය කුරල්ලට තියන පුන් නිර්ධය දැම් ලන් අපි ආකාශෙන් යන වගෙනනික සාමාන්‍ය වැඩක්ටවි අපි ආකාසිෙන් යනව නං අපිට එකටේ අන්තරයක් ඕන ගුවන්්‍යාණයක් එකත් කොච්චරොච් කොච්චර ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශේද මිනිහෙක් ආකාසිෙන් යන් සෙල්ලම් වැඩ නිෙවේන නමුත් කුරුල්ල බලන්නකො තප්පරයට යන හැඩි ඕන දිසාාවකට එයාට ලැබිච්ච පුන් නිර්ධයක්යක ආකාසින් යන්න පුළුවන් එක කුරුල්ලට ඒ වගේ ප්‍රේතයන්ටත් තින පුන් නිර්ධය ආකාසින් යන්න පුළුවන් ජාතිස් මරණ ඥානය පෙරාත් භවේ සේහි කරන්න පුළුවන් එහඒක තැන් දුර තියන ස්ථාන මෙිහි දම් බලන්න පුල එකඒක හැියාව තියන ුණ නියරදදි තියන ප්‍රේතිව වන්නවා. ඉතින් එහම පුුණනිර්ධ තිබුන කියලා සෝවාන්ෙන්ට බෑ සවාංඩ ප්‍රඥාවතියන්ට ඉතින් සතරාපාගත සත්‍යයන්ට ප්‍රඥාව පිහිටන්නේ මනුසයන්ට වගේ ඉතාම දුරූවල ඥානයක ඔවුට ලැබිනි අහේතුක සිත්නේවා එනිසා සතරාපාකට සත්‍යයන්ට සෝවාන්ෙන් බෑ න්සිතුකොට අර අබසකර මට මතකෑතිියයටට එහෙමේ නම කතාවස්තුූ කියල කතාාවත්තියනිි බලවත් ප්‍රේතිීක් ැවිල්ලාර රෑ උලෝඩඉ මනුස්‍යයාට. කියනවන ම මැරෙන් ඇතුවහොම් කෝමරින්ද බැරුණොත් ඔබ අනන්ත දුක්කටී අපායටයියන්නේ මේ කොහොම හරි මැරෙන් ඇතුවින්න්ද ජීවිතය අල්ලගෙන කියර. ඒඒ ප්‍රේතයා අවසානදී සෝවාන්නු වඋනා කියල මට කතාවේ මතකස්වා අබ සකර කියලා කතවස්තද මට මදකැටට අබ්ද සක්කර කත අවස්තල්. එ සාමිසේ ප්‍රේතියා සෝවාන්න වනාා උලවුඩ ඊටුත් මනුසේ අරහත්තයට පත්වනා කියලා එකට එහෙම මං අහලා තියෙන්න්නේ එක වැරදිිත් දන්න ස්වාමිාසේ එ ප්‍රකාශන දෝෂයක් ප්‍රේතයෙක් සෝවාන්ව ඉන්න කවදාව ප්‍රේතයට සෝවාංග ඉන්න බෑ දැන් ඔබ ඔය වරදක නැති හුන්ට තැනක් ඔය වරදග නැති දැන් ඔය ආලවක යක්ෂයා සෝවාං වුණ කාලි යක්ෂණය සෝවාංගුනා ගොහම උපට හිතෙන්නේ යක්ෂෝ යක්ෂණය කිව්හම උපට හිතෙන්නේ මේ අර තොයිල්න්නට නොකොට අපිහතින් අයට සිින්දුහා තියනෙ ඔඩ්ඩිමස්සිනා රීරි අකා කියල ඒවගේ කතා හල් අපිට හිතෙන්නේ මේ යක්ෂෝ රාක්‍ෂියෝ කිව්හම යක්ෂණය කිව්හම අපිට හිතෙන්නේ අර මලක්කු සෝනිීන්න නෑනෑ. ඒ දව කොට්ටාස ඔය රාක්ෂියෝ කිලො පහලැති කොට්ටාසය රක්ෂසියෝ රක්ෂය ගැන කුම් බාන්ඩියයට ඔය ඔය අහලැතිෝ ඒ කර නළපා ජාතකකිෙම තියනර වවිලේ හිටියය කළ රක්ෂය කුම් බාන්්ඩිය විශාල බඩත් තියෙන මේ ඒත් දෙවී එක්කයත් දෙවකොට්ටාසයක කටයත් මහ බලවත් දෙව කොට්ටාස ඉතින් එතකොට ඔය සවාම්පලේට පත්වනා කියල කියෙන ඔ යක්ක්ෂෝ කිය නොක්කම මේ ඇවිල චාතුරර් මහාරාජක දෙවරු ආලවක කාලි යනු චාතුර් මහාරාජික දේව කොට්ටාසේ. එම නැතුවම මලපරේතියෝ කුම්බාණ්ඩුවයයක් වු ඒ කට්ටිය නිවීමේ කුම්බාණ්ඩයකව රාක්ෂයෝ ඒත් දෙවියෙක් දේව කොට්ටාසයම් මල පෙරේතියෝ පිසාචෝ කියල කොටසන්න. ඒ තාම පහල පිරිහිච්ච ප්‍රේත කොට්ටාස. එයට කවදාවත් මාර්ගඵලයක් ලබන්ඩ බැහ. මනුස්ස අද්්‍යවේ ඉදලා ඉහල ටින්න කිරට විතර. මාර්ග පපලයක් ලබන්න පුළුවන් මනුස්්‍යයන්ට ලුවන් එතරින් උටඉන්න ඕනම දෙවිට බ්‍රක්්මේ්ට පුළුවන් අරූපාච්චර තලවලින්න්නයට හැරමකද අරූපාාවචර තලවලන්න බ්‍රක්්මයන්ට කංනෑනි කන්න ඇති නිසා බනහෙන්නේ ඊලකට අසග්‍ය සත්්‍යය එන්න බ්‍රක්්මන්ටත් නිදි නිසා වානහෙන්නේ. අනි තෝනමගේයටට සෝවාන්වෙන්න පුළුවන් බානහලා සුගතතිය මනුස සුගති සිට ඉහළට මනුස සුගතිසිට පහලට වෙන කාටවත් ස්ෝවාන්ෙන්න්න බෑ ස්වාමාස මේ මේ ප්‍රශ්නය නන්තිකක් බෝඩ ප්‍රශ්නයන්ද දන්නත්න ස්වාමාන්ස දැ දසවස්තුක දසවස්තුක සම්මා සම්මාා දෘෂ්ටිය නැති අයියටන නියතුම ත්‍ය දෂ්ටිය කියලා හඳන්නන්න එතක මා ැ විශේෂයම අපි රටි ඉපදිච්ච වෙන අන්න්‍ය ආගමිකාය මේ ැ දසවස්තක සම්යා දෘෂ්ටිගේ සමහරාංග තියෙනවා දහයත් නැහැ එතකොට ඒ ගුල්ලු දැන් හදිසියේ මේ ශරීරය අහින්වෙච්ච ගන්ධ භ අවස්ථාවකට වගේ පත්වනු තේගුල්ලන්ට මේ බැරි දස්නාමින් වහන්ස ධනය හානිශාංස ලබාගන් පින් අනුමෝදංන් කරවාම මෙහෙමයි හොඳයි හොඳ ප්‍රශ්නය අන්නේක හොඳ ප්‍රශ්නයයා දැන්හමයි යමෙ පින් අනුමෝදන් වෙනවාද නැද්ද කියන එක මැනෙනකම් ඉන්ඩෝන්නය බලාගන්න දැන් අපි බලමුක මෙහිම දැ මනුස්සේ ගෙදර දැන් ඔන්න උදාහරණයක් කියමු එ පුංචි උදාහරණයක් කියන්න අම්මල තාත්තලත් මෙට වග කියන් දෝඩි ඉති අවසානී. දැන් උදාහරණයක් පන් කියන්න අනේපිටු සිටතුමාගේ ගෙදර හැම දෑම දානිතුන්නා හැබැ අනේපිටු සිටතුමාට හිටිය පූතයි කාල කියලා. සිටිපුත්‍රයා හැමදෑම හැමදෑම ගැනඉති දිනපතාම සම්මාම්බුධපාණන් වහන්ේ ප්‍රමු ආරි මහා සංගරත්වේ මහරහතන් වහසේ වඩම්මල දන්දවා ගෙදරට නමුත් නික්ක මටුවත් මේ රජ්ජුරුවන්ගේ සිටතුමාගේ පුතා කාල සිටිපුත්‍රියන් නික මටවත් බුදුරජාණන් වහන්සේටවත් අර රහතන් වහන්සටත් දං හැදක්වත් බෙදන්නේ එයයා කරේම කකද යාලුවත්තය කරවුන් ගහහිටපයක විනෝදේ වී කාල සිටි පුත්‍රයා තමන්ගේ ගෙදර භාගතුන් වහන්සේ ප්‍රමුඛ හරහතන් වහන්සේලාට දානයත් දෙනකොට ඒකටවස් සහභාග උන්න්නෑ මේ කාල සිටිපොත්‍රිය දැන් ඒ නිසා තාත්තා උපක්‍රමශීලීව පුතාට බණහ්ඩියයොමු කළලා කහොමරි පුතා සෝවාන් කර දැන් ඔයු වගේම ඔබේ ගෙදරත් ඉන්න පුළුවන් දැන් ඔබේ ගෙදර අම්ල ඔේ ඔේ ගෙදර උනත් ඉන්න පුුවන් දැන් වැඩ හිටෝ ෙදර අම්ම තාත්තා චිසීය එකෙදරලා ගෙදර දානයත්දයනවා ගෙදර ඉන්නවා තරුණ දරුවෙක් තරුණ දරුවූ ඉන්න තරුණ දරුව ඉන්න දුවල පුතාලලා ඒ යම කොද කරන්න ඒය ගනගන්න තුට්ුවකටත්ඒක අම්ම තාත ගෙන පුතයා අද අපේගෙතර දානයක් පොඩ අහිට පල්ල කොම එකට සහභාගයෙන් අනේමට බෑම් මට ලාස්සද කලාස් තියනහම ැදම අහරි විනෝදයක් තියෙන එකට යනවා ගණගන්න තුට්ටුවකට අත්තර දානී කොල් හම්බවෙන්න දනෝ කෙල්ල හම්බවෙන්න තියෙනවා ඒක වටින ඊට වඩා. එනිසා ධනි වැඩන්නේෑ මට ඉතින් අම්මතාතගෙනවා බලහම්පුතේ දුවේ වටින දානයක්න සිද්ධවෙන්නේ හාමුදුරුවු විසිපස්ස නමක් වඩම්බල මේ දානි දෙන්නේ මේකට අතගැව්වත් හරිම පිනක් මේකට සහභාග්‍යල යන්ඩ අනීමට බැහැම් කලාසි යන්න පරක්වනෝ කියලා මොකක් හරි බොරුවක් කියලා යනව පැල්ලා දැ අපිට අවස්ථාච්චල් ලොකුව එකක් හෙිට තෙරෙන්න්නේෑනි ඔ අයවස්ථාව එච්චර ලොක අවස්ථාව කිෙනට අපිටෝක තේරින් ැයියි. සාමාන්‍ය දෙයක් නයෝග ඒ දරුව තාම ඉගෙන ගන්නයිනි? ඒයයි ව ගෙනගෙනනිවර වෙලා තව පස්සෙ කාලකය අය අපි වගේ මේ කට්ටයත් මේට යොවේනි උන්හොම් මාංසිකත්යක් අපිට තියන්නේ මන්නන් නුසුතියක් ගැන නෑන හෙම වැටහම හිසා අපිටි හිතෙන්නේ දරුවොත් අපි වගේම වයිසට ගිල්ල මහළු වෙලා මැරලයයි කියලා. එහම හිතාගෙන දෙපිය චා ලොක අවස්ථාව කෙට ගන ගන්න ම පුර්ජු දාහරයක් කියෙන් අපිදමක දැන්වඔ යන හිතුවක්කාර දරුවා දැන්කිව්වා ගෙදර දාානයක් තියන පුතේ ග සහාගයන්කුහම බෑ මට ලාසියන්ය ොකළෙ ගිය දැව යනකොට මාකරය අධිශ අනතුරට ලක් වෙලා අර මනුස ගන්ධාප තත්වකට පත්වනවා කියල හිතමකු තැහිම ගෙදර මිනිසු එකසන්නේ මේ දරුවවා කලාස් කියා අපර මඟදී මේ නොසැලකිල්ලෙන් පාර පයි්ඩ ගිය නොසැලකිල්ලෙන් පාර පයිඩ ගියා කර්ම විපාකයක් නෙවෙයි විහින් කර ගත දෙයක් මේතිීන්. සැලකිල්ලෙන් පාර පනිද්දි අටඋනාානං වලක්වන්න බැරිමරණයන්නන් ඒක කර්මවිපාකයක් නොසැලකිල්ලෙන් පාර පැනලා වලක්වන්න පුළුවන්මාන්නයක් වලක් අත්වෙනත්තන් ඒක කර්මවිපාකයක් නෙවෙේ ඔන් නොයිවගේ මානවල්දී තමයි මනුස ගන්දබ්‍යයා බවට පත්වවෙන්නේ ආක්ෂ මරණයකට ලක්වෙන්නේ. එතුවට අපිහිතුමකු දැන් ගිය ටවෂණයන්න හරි මොකක් හරි වෙන ූමනාකට හරි කිිල්තම ඇැරගේ අම්මතාත්තලට මට ධනිට ින්ඩෝ නෑ කියලා එතකොට යනකොට අතරමකදී අර විදියට ොැකිල්ලින් පාර පෙන්න්න එක්සිඩටයක් වුණා මනුස ගන්ධාප සත්වයට පත් වුණා දැන් සරීදයරන්ගේ රෝහලට නමුතත් මනුස ගධාපගෙන ස්වභාවන සත්‍යයට පුළුවන් ගඋන්නන් ගේෙදරටත්වඉන්න. ගෙදර එන්නත් පුළුව රෝහට යන්නත් පුළුව කැමිති තැනට ඇතන්පුුවන් ගොඩක්නට සරීරීතීන්තැටවල තමයිඉන්නේ අපි එතුම සුවිශසිය අවස්ථාවක් මැරිළම කියා කිය. ක්ටගේ මල්ලමගේයා කිය ැ ශරේතය තැන්ටව ල දලව ඩක් නෑන දැන් ගෙරටේ නවා මනුසගන්ත්‍යා පොදු තැනට හයයාගෙන න එනකො ෙරදා න ැන් ෙර මනිසු න්න මෙම ක්සිරටඇක්වෙලා දරු අතරමගති ැල්ල හෙකක්ත්දන්න තම ගෙදරයි ගෙදර දානි දෙන හාමුදුරු විසි පස් නමකට දැම්මටගේ අන්නගේ දරුව යනකොට ගෙදරින් යනකට ඒ දානනිගන ප්‍රසාධ සිතක් උපදදාාවග නොදගිය නැහ එහන ගැති මැල්ලෙනකොට තක් ඇපති කය විනාසේලා ගෙදරටනකොට ප්‍රසාද සි තක් හටගෙන තිේද ඒත් නෑඒ ගෙදරැවිල්ල අරධානී කවදාවත් අනුමෝදන් වෙන්න ඇපින මොකද ඒ මානසිකත්යෙහුට තිබුන්නේ ඒ හානසිකත්වයක් එහෙමකත් තිබුන්නේ තිබුන් නානං අරවග්‍යවස්ථාවක් මග හරින් නැතුව ඒට මොනව හරි තමුණු දායක වෙන්න පුළුවන් ඉතින් එහෙම වෙන්නත් පුළුවන් සමහර විට අරබතුමය කිව්වාගේ නි නිසන් ඇතිබව පිගන්න නමුත් ඒවෙලා වි ිච්ච මොක්හරි ප්‍රශ්ය නිසා මටමක සහාගෙන්ඩ බෑ කියල ගියා ලමෙක්වෙන්නක් පුළුවන්. එහෙම කෙනෙක් ව නොත් හෙමනම් ධනි නිසංස පිළිගන්න කෙනෙක් නම් ගෙදර ඥාතිවර්ගයා දානී දෙනකොට එඒදාානි පින් අන නෝදන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නොමුත් ප්‍රශ්න තියෙන්නේ ඔය වගේ මනුස ගන්ධපු ස්වභාවකට සාමාන්‍යෙන් පත්වෙන්නේම ගොඩාක්වෙලාට ඔය මිච්චා දෘෂ්ටික මටම ඉන්න එම තමයි. සම්ය දෘෂ්ටික මනුසේට හෙම දෙයක් වෙන්නේ එහම අනුසරක් වෙන්නෙම නැහැ එෙම උනත් එහම හානියක් වෙන්න නෑ දම් හේ රක්හති දම්ම චරී චත්තම්මහත්තන් ත වසකාල නිසානි සස්වෝ ධම්මේ චයින්නේ නෑ දුගතින් ගච්චතිය ධම්ම චරී එය දුගතියකට පත්ෙන්නන්නේෑ ගැන දුගයකට පත්ෙන් ෑකෝ හම මරණින් පසේ දුගතියකට යන්නෑ කියෙනෙ විතර මෙලව දුකට පත්වවෙන්න හැගෙන එක තේරුම් දුගතියකට යන්නෑගෙනකෙ තේරුම දුගට පත්වෙන්න හැගියෙනක. ඉතික නිසා සාමාන්‍යයෙන් ඔය මනුසගන්දපතත්වයටට පත්තල වගේ අනතුරකට ලක් වෙන්නත් මේ ජීවිතයේදදි කිසිම පිනත් දහම පිළිගන්න නැතුව තමන්ගේ හිතුමනාපෙට දඩක්බර විදියට හිතුවක් කාරවිදියට ජීවත්වෙන මිනිස්සු. බුද්ධ ධම සංග ත්‍රිවිදරත්වයට වට අපි ලොකුයි අපිට ත්‍රීවිදරත්නය පිහිට නැතුනාට කමන්නේ කියල අන්නෙම හිතාගෙන ජවතන මිනිස කොට්ටසයකින්නවින් ඔන්න ඔයවගේ මිසටත හො වෙන්න. එනිසා යහපත් වූ යානවන්තූ මනුසේට සාමාන්‍යයෙන් ඔය ගැනතුරක් වෙන්නේ එනි ගොඩාක් කලාටඔයා ගැනතුරක් පෙන්න්නෙම ිච්චා දෘෂ්ටික පුද්ගලයන්ට මයිඉන් ඉති මිචා දුෂ්ටික පුද්ගලිට හො ුණහම. ඒ මිනිහට කොහොම පින් දුන්නත් ආය අනුමෝදන් කරගන්නන්නේෑ මොකද මනසේ නැහැම සංකල්පයක් ගැන. අනිත්ක අර නුසගන්ධදබ සත්්‍යයට පත්වනා අට පස්ස හිතන එකත් පොඩ්ඩක් දුරුවල වෙනවා මක් නිසාද මොලය කියන පදාර්තය නැතිනි ගොඩක් දත්ත නෑද. කිය විඤ්‍යානේ බැගත්ත නමරූපවල ඇතුළත් දත්ව විතරයි ඒ අරෙන්ඩර මොලේති තිිච්ච දත්තටික ඔක්කම දැන් අහිමවෙලාගේ මොකොද මොලේ ශරිර ඇතක් මහිමි වුණනේ නිසා. ඒසා මනුසගන් දබ ස්භාවට ආවට පස්සේ එයගේ හිතන ස්වභාවය ඉතාම දුරුවල මට්ටමකට යනවා. මනුසෙක් වසෙන් හිතාගන්න බැරිවෙච්ච මිනිහ ධනයා නිසංස මැල්ලනං නුසගදබ සභහිටලනම් ොහමටත් සිතන්න ඒගැන මනුසෙක් වසයෙන් හොඳට මේ බුද්ධි මට්ටමක් තියන මොලය කියන ධරිතාවක් තියන වෙලා වෙදි හේතාගන්න බැරිවෙච්ච දේ අරගේ මනුසකන්දබ සබභාහිට විලනම් ොහොමටත් සිතන්නේ ඒැන මනුසකන්දයටට අරට වඩා ඥානී හීනවෙනවා එකට හේතු දත්ත ප්‍රමාණය අඩු නිසා ඒකයි එති එක නිසා හොඳමදේ තමයි ජීවත්වන මිනිස්සුන්ට මෙන්න මේ කර්මය කර්ම විපාක ගැන හැකි පමණින් තේරුම් කරල දෙනක. නැතුවුන් මියගයාට පස්ස හරි වගේ විපතකට පත් වුණට පසෙ හරි හඩා දොඩලා අනේ අපොයි කියල තේරුමන්නේ පැහැදිලි මකි ප්‍රශ්න ටගෝක්්ක නිවරයි සාස මතුින් දෙදෝ බ්හසේන්ද මමත්තුරා ජීවි තවෙනක් කර ජත්ත කෙනෙ නිසල් මහත්තයාගේ පසර කරපු දේශනාවියෙන් ආය ඔබ්වහන්සේ නිසාම නිසල වුණා එදායිඳන් අද වෙනකං ම මේ ඈතරටක ඉන්නේ ඇවිල් අඔබ්හන්සේත් මම මුණ ගහිලා පැතුුණ මාරක්ක වහන්සේ මට අනු කම්පා කරලම ආර්්‍යික කතා කර මේ ප්‍රශ්නත්තහවර පරික්ෂා කරන්න සමාරය වට උතරදන්න බැඩ ඒ වුණට ටිකක් ගැඹුරුඒවට උත්පර දුන්නා ඉන්දාක් වහන්සේ ගැන පුොඩ්ඩක් මං ගන පහැදිීමක් කරවහන්සේගේතේ ඇතිුණ ආත්යෙන ඔබහන්ස ැහදක්ඉන්න සාමින්ාන්ස ම මිතර් ප්‍රශ්නහන්නත් නැතිවුණත් මට මේ හරි පැහැදිලි අරිම පැහැදිවි සාමිනාාස මාර්ගය පැහදිලී මොනවාද තැන් කරන් දෝන කියනදී මට පැහැදිලි බිගන් දිග නිවනාා වනා සාමිනාාන්ස උබහන්ේ කිවවාගේ මාර්යත් ටිකත් අහන ඔන් ාණන්න ැබෙන උත්තර දැන් මේ පූනිච්චාවට නෙවේ. දැන් ඔබතුමියකින් ඔන් පලද. ඔබතුමයටත් මෙහෙම මූ නිච්චාවට නෙවේ එකයකන ඔබ ම ුරුත්තරයක්දීල තේරුක්නය බවංකුඋත්තරයක් දෙදන ලෙම දන්නවා දැන් ඔබතුමියයට කිව්වොත් හර්ෂා මහත්මිය මේ ලෝකෙ මොනෝහරි වර ප්‍රසාදයක් දෙනවා මොනුහරි තෑයක්ගත් දෙනවා. ඔබ හිතන ඔබ ඉල්ලන ඕනු මොස්තුවත් දෙනවා බදුරජාශය අත්හරන්න කියලා කිවත් ඔබට මොකක්ද බදන උත්තර කවදාවත්නෑසාන්ස බෙල්ල කැපුවත් මේ අයි අයිස් ලයින්වානමහි ඒගොල්ලන්ට අලා අරංගල දැම්බෙල්ල මනිස්සු වාඩිකරවලලා බෙල්ල කපුණනවානි ෙල්ල කපුනවා බුදහාම ්‍රාතාරන්ට කිවත් නංකිීවා බෙල්ල කපටට මට මරණය සැපයිසාසාදු ඒක තමයි ඇයිචල් ප්‍රසා ර කියෑ ට කියන්න බෑ ඇත්ත තමයි කියන විච්ච ප්‍රසාධර පත්ව ව නාම්. බුරෝට කියන්නට බෑ පුොරුකාරු ඉන්නවා උන්ට කියවෙන්න දිව නැවින්න ඒ කියන්. බුදුරජාණන් වහන්සේ කෙරහි මට යන නොසැලෙන ශ්සයක් කියල කියන්න නම් ඇත්තර මේ තත්වට පත්වෙන් ඕනු මනුස්සේ. එතකොට එය කියන්නේ කෙලිම් එක සීහනා දෙයක් අය කිසි කරේට වෙනස් කරන්න බෑ කිසිකාලෙක. අන්නේ බුද්ධ ශ්‍රාවකත්වය තමයි ඔබට සැනසීම උදා කළ දෙන්නේ පරම සැපත දක්වා ඉතින් මට කියනතියන්නේ බොහොම සතුටුයි සැපේමාවතට අවතීන වෙලා ඉන්නේ පරම සැපේමාවතට පරමනිිෂ්ටාව අත්‍යන්ත සැපයක් කෙලවරක් නෝන නමාවක් නැති අත්‍යන්ත සුවයක් මෙහි අවසානී උරුමේනෝ ඒසා එවතුම් මාර්ගයට පැමිණීම ගැන ම බොහෝ සතුටට පත්වෙනු සියලුම දෙනා අබර අති බහුත්තරයක් දෙන්න ඇතිෙන් ඇවිල්ලිඉන්න කියලා මට වැටහෙනවා. එනිසා තමයි මං මේ උත්සාහගන්නේ මේ දහම්මන්ඩ පේ විනාශවෙද නොදී තවදුරටත් ඉදිරියට පවත්තන්ගෙහිල්ල එබඳු මහා ප්‍රතිඵලයක් ලබන්්ඩ සෝදානම් සියලුම දෙනාට යවස්ථාව ලබාදයෙන්. එහෙම නැතුව දහම්මන්ඩ පේ අකාමකාදාණන්ඩ නෙවි මටමනවතියන්නේ මේ ආරක්ෂ කර. තව බොහෝ ජනයාට අප මේ ලෝකකි ජීවත් වනන් නැතත් තව බොහෝ කාලයක් මේ දේශනාවෙච්ච ධර්මය දේශනාවෙන ධර්මය අනාගතයේ මේ අපේ මහනවෙච්ච පින්වත් භික්ෂුන් වහන්සෙල්ලත් ධර්ම දේශනා කරයි. ඉතින් ඒක නිසා අනාගතෙත් මේ දම්මණ්ඩපය බොහෝ ජනයාට නිවන්මාර්ගි වෘර්ත කරන උතුම් දහම්මණ්ඩපයක් වේවාගෙන එකයි මගේ ප්‍රාත්ථනාව ව අර්මුණින්තා පිමි පොඩිපඩි හැල හැපයම් ගණන් ගන්නතු අපිසිියලු දෙෙන මේ ගමන යා යුතුයි. ඒවන්ව වීරීෙන් අත්තැල් බැඳගෙන. හෙමන්නො වුනොත් මාරය අපිෝ යටපත් කරනවා පින්වතුින් අපිට හැරෙන්ඩුවත් දෙැරවුණු මාරයයක්ත් එක්කර. යි ජරාමරණ ගොඩක උරුමකරවෙක් විතරයිට පසේ. අන්ඩාන්ඩ ඉන්ඩ වෙන්නේ හෝල් හොල්ල සංසාරි තනීෙන්. දැංවර කණ්ඩායමක් ඉන්නකොට අපිට නිකං ඇතින අලොපු වේරයක් මට කට්ටි ඉන්න මට පිරිවරින්ව කියලා අනේ මට මං විතරයින්. ඒ තේරුන්ගත් ත්තමයි සංසාධකෙන් නිදහස්වෙන්න වීර වැඩිනිි මනුසේත්තුළ. මටර්යයින්න උත්තාමත්ති දනම්මත්තී තිබාලෝ විහඥති අත්තාහි අත්වුණු නත්තිී කුතෝ පුත්තා කුතෝ ධනන් කියෙල බුදු පියා සෙව්ෝක තමයි තමන්ට දරුව ඉන්නව තමන්ට ධනය තියනවා බලය තියනව පිරිවරින්වක කිය හිතන්නේ මෝඩියෝ මේ ලෝකේ තමන්ගෙන් තමට පිටක් නැත්ත මොන පුතුන් මො ධනයති කෙ බුදු පියාහ ැ පන්ගහ. ඒ නිසා ඔබට ඉන්න ඔබ විතරයි කෙල හම තිස්්‍යම සහිපත් කරගන මේ ගමනයන්ඩ එතකොට මුලා අදහස් නැගෙන්නෑ මනසි. එතකොට වීරය උපදිනවා මේ ගමන කෙසේ හෝමා අවසංකල ුතුතෙම නැත්තම් මෙහි පරම නිෂ්ටාවට ලංඟාවීතුයි කියලා. ඉතිංඒ අවච්ච ප්‍රසාධයට පත් බුද්ධ ශ්‍රාවකයන් දැකීම මට ධර්ම දේශනා කරන භික්‍ෂුවක් වසයෙන් අප්‍රමාන සතුරකට කරුණක් ඉතිං අර එතකොට අරෝක්කෝම අර සන්තතාපට ොක්කෝ ැලේ ඇනුවෙකි. සා උවහන්සේට නිත් නිරෝගී සූය ලැබීවා වහ නිර්වාල සූය පූර්ණ වවා ර ම සාමනාාස මට්ටය තේනය අර ම මක වඩාගෙන යනකට ඇතිවෙන ප්‍රශ්නය ඒ කෑන ලැ මුදේවමන් නැගිටටාවත් හැමදා මුදේටක් නැහ බදුද තමා දවස පටන්ග නිරවාන්න මහන්සේ යඳලා ඉතින් දවස කටන්ගන්නේ ඊට පස්සේ නිර්තරෝම හිත ඇතුළින් කන්න පංචුපාදානස්කන්දීවෙන්න පුළුව එමනැත්තන් විලදයක් පන්න පුළුවන් බලන්න දෙයක් ඒ වගේලාට නිර්තුරෝම පෙල්න සුළේ දුක්දින සුවිිය අසාදා කිය හිතෙනවා ඒනිරතුරෝම හිතනම් එතුකොට ඒහම හිත්තනකොට මත හිතන හැබැයි ඒක දිගින් දිගටලා හිතෙන්න ගැන අනිච්ච දුකා අනත්ත කියලා අසුබයි කියලා දැක්කට හැමදේම ඒ ගැමුරින් හිතන්නේ නැහැ. එතුකොට ඒ ගැඹුරින් හිතන්නේ නැති යුකිසි අඩුපාඩුව තිසාමින් වහසේ ඒක ලෝකොතට ප්‍රඥා චිත්තයට ගන්න බැහිත කියරතවා හ. දැ බතුමිය කියන්නේ දැන්කාමය දුකයි අසාරයි කියලා දුගනින් දකිනවා කැඹුරට ගැමරුට ගැනි හිතාගන්න බෑ කියලනඒ අඩුපාඩුව තම එකටම අඩුපාඩු ඒ අඩුපාඩු නිසාතන්ක වැඩෙන් එත්තව යෝනිසෝ මනසිකාරය බලවත් මදි යෝන් දැං උදාහරයක් ගැඹු විශාකා සිටුදේ විය අවුරදු හයිදි සෝවාංගනේ. ුරදුහයේදදි සවාං වෙච්ච් ඇතුමිය අවුරුදු දාසේදි කසාද පැඳල දර්මල්ලෝ දාහතරක් හදරක් ඉටවස ේඒගේ මුුණනපුර මිනි පිරිොත් ඔොක්කම සුවක් එක්ක මහා මෙත්තනයක් වන්න හැබැයි මියන තුරුම සෝවා එතනින් එහැ පැත්තන මාර්ගය වැඩුන්නේ එේ ඒ ඇයටනං වන්න එතුමියට නම් තිබුණ විශේෂ කර්ම විපාකයක් ඉදිලතුුණ කර්මාවරණයක් බුදුපියාන් වහන්සේ ගග්‍ර දායිකාව නිසා මාර්ගය වැඩුන් නැත්තේ නමුතු පෙන්වුවේ දැන් ඒ වගේ සෝවාන් කෙනෙට්ට එතනින් එහැ පැතට මග වැඩින් නැත්තං මග වැඩින් නැත්ත යෝනිසෝ මනසිකාරය දුර්වල නිසා යෝනිසෝ මනසිකාරය වැඩින් නැති නිසා ඒනම් එතනින් එහැ පැතට තමන් අහපු ධර්මය නුවනින් දිගින් දෙකට මෙිනිහි කරන්න දක්සූ නොත් තමයි සකදාගාමී මාර්ග අනුගාමිකකිෙනනට එල එතනනි එහැ පැතට මාගි වැඩිින් කෘත්ති යන වැඩින් ඒනං අපි කරන්න ඕන මේකයි. මුලදී එකපාටම මනස නෙවෙනෑ ධර්මය පැත්තට යාව දේවච බෙක්වේ බහුල මනුහිතක්කේති අනුවිචාරිතය තත්හා තත්හා නති හෝති චේතසා බුදුපියාන නසි බුද්ධවයට පත්වුනෙත් ඔන්නව නාය තේරුන් කර බුදුපියාන්සි බුද්ධත්යට පත්ව වනේ මනසේ තියෙන මෙන්න මේ නාය තේරුන් කරම් මොකද නාය යාව දේවච බෙක්ව බහල නුහිතක්ක ේති අනුවිචාරිතය තත්හ තත්හා නති හෝති ජේතසා. ඒ මහන මේ මනසිතියනව ලක්ෂණයක් හැකියාවත් ඒ තමයි යම්කිසි අදහසකට විතර්කයකට අනුවිතර්කයට ගැනහි අදහස් මහා දහස් එහම කුඩා දහස් ප්‍රධාන අදහස් අනුව අදහස් මේ විදිහයට යම්කිසි අදහසකට හිත නැමුවත් ජිගින්දිකට මේ හිතේ පැතන නවාගෙන හිටියොත් තත්හා තහා නති හෝති ජේතසා ඒ දිගින්දිකටම දිගින්දිකටම කුසල හෝ අකුසලොහෝ පැත්තකට හිත නවාගෙන හිටියොත් අදහසක් දිාවට ඒ පැත්තටම හිත නැවිලයනු එනම් අපි දිගින්දිකට කාමය ගැන මිනිහිකරොත් කාමයේ පැත්තටම හිත නැමිලයනු දිගින්දිකට මුදල් ගැන මිනිහිකරොත් මුදල් පැත්තටම හිත නැමිලයන් දිගින්දිගටම අපි යුද්ධේ ගැන මිනිහිරොත් යුද්ධේ පැත්තම හිත නැමලයු දිගෙන්දිකටම අපි බලය ගැන කල්පනාකරෝ දේශපාලී ගෙන බලය පැත්තටම දේශපාලය පැත්තරම හිත නැමිලියයනු දිගින්දිකටම අප ජනප්‍රියත්වය ගැන හිත හිත හිටියොත් දිගින්දිකටම ජනප්‍රිය පැත්තටම හිත නැමිලයනො. දිගන්දිකටම අපි ධර්මය ගැ මිනිහි කරමින් හිටියෝත් දිගින්දිකටම ධර්මය පැත්තරම හිත නැමිනෝ. ඒනම් කොයි පැත්තට හිත නැමින්න ග එක තීරණය වෙන්නේ අපි බහුලව තීරණය වෙන්නේ අපි බහුලොව මිනිහි කරන්නේ කුමක්දගෙන කාරණාව මත ඔබ කුමක් එනද බහුලෝ මිනිහි කරන්නේ ඒ පැත්තට ඔබේ මනස නැමිනෝ. එකතයින් මේ මනසි තියන ප්‍රධාන ධර්මතාව මේ හැකියාව තේරුම් අරන් තමයි අපගේ ලොතුරු ශාන්තිනායක සම්මා සම්බුදුපයන් වහන්සේ උත්ත රීතර බුද්ධත්වයට පත්වෙන්නේ දේදහාවි තක්ක කියන සූත්‍රය තමයි මේ කාරණාව පෙන්වාදී නිහෙනම් හසෙන්වා දෙදනවා තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේෙත් මේ මනස මෙන්න මේ හැකියාව ප්‍රෝජෙන්ට රම්මකක්ද මේ මනස මෙහෙවන් මේ මන සපට පුළුවන් දමනය කර ගන්ඩ අපට අවශ්‍ය විදිහයට කොහොමද අපිට අ්‍ය අදහසකට අරමුණකට දිගින් දෙකට දිගින් දිකට දිගින් දිකට ආයාසයම නවාගෙන ඉන්නවා තිකින්දිකට මායාසය නවාගෙනට හරිට අර එක පත්තකට බරල තින ගහක් අපි තව පැත්තකට ඇදල කාම්බේක කම්ින් ගැටගා ගැටගහල බඳිනොවාගේ එතකට ඒ පැත්තට ගහ නෙවිල යන ඒ වගේ අපේ මනසයේ මන සපි අපිට අශ කරන ආරම්මණය අධ්‍යාට දිගින් එකයි ආසේවිතාය භාවිතාය බහුලී කතායකිවේ දිගින් දෙකටම අපේ මනස දහම් කාරණාවලට ධර්මය පැත්තට පටි සම්පාතිය ්‍රිලක්ෂණය චතුරාර් සත්‍යදී ධර්මකාරණාව මෙිහි කරන්නම දිගින් දෙකට උදේෙන්දල රෑවෙනකම් අපේ මනස මෙහෙවනවානං තතා තහා නති හෝති ජේතසා ටික දවසක් යනකොට ඔබට වැටහෙහි මනස ධර්මය පැත්තටම පතිත වෙලා තියෙනෙ අමුතුවෙන් ආය ධර්මය සිහි කරන්න කියල දෙයක් නැහැ. ධර්මය සිහි නොවෙන වෙලාවක් නැහැ. ධර්මය අමතක වෙන වෙලාවක් නෑ. නිරන්තරයෙන්ම ධර්ම මනසිකාරෙන් වාසය කරන්න පුළුවන් හැම මොහොතකම පිහිටන සමාධයක් තමන් තුළ බිහිවෙන්න පටන්ගඩු ඉතින් ඒ සමාධී වැඩෙන්දනම් එක දිගටම ධර්මය මිනිහි කරමින් ඉන්ඩෝන දවසක් දෙකක්මිනිහි කරලා අත්හරින් දෙපා අනේ ප්‍රතිඵලයක් නෑ කියලා එහෙ ඉතන් එපා අපි එතමකු වටාඩි සීයක්ක් විතර විශාල ගහක් අපි පොරෝකින් ක අපනවා කියල වටාඩි සීියක් විතර තින ගහක් ඉන්ම පොරෝ පරල් පහක්කයක් ගහලි වෙල්ල පිහිතුවොත් හරනවද මේ ගහ කපන්්ඩ බෑ මේ ගහැ දෙගෙන වැටින්නේෑ කියලා නෑනි තව සෑහෙන් වෙලාවත් පිසි ගහ කපණ්ඩුවන ගහ වැටෙන්ටනන්නේ ඒ වගේ අපි දවසද දෙකක් විදර්සනා කලා දවසද දෙක් කාමී ආස්වාදය ආදිනෝ මිනිහි කර හිතන් එපා එපමනකින් ප්‍රතිපල් ලැබී කියලා එහෙමන වේ එක දිගටම කාමී ආස්වාදය ආදිිනෝ මිනිෙහි කරමගින් නො එක දිගටම කොන්දශීරහිතව ජපි බෙද්බෝන ෙඩේ හොඳෙන කන්නේ කවදාරි කොදේශී රහිතව ඒම. ඒ වගේ එක දිගටම කවදන කන්ද මෙම මෙනිහි කරමින් ඉින් ඩෝනනිෙ හවට ත්තරයද දෙන්න පුුවන් ප්‍රශස්තියන් නෙවී කවධාරි දවසක සියලු කෙලෙස් නැෂනකං එක දිගටම කාම ආදීනව ආශවාධය ආදිනව මෙනිහි කරන්න ඩෝවන්. එදොට කාමේ ආස්වාද්‍ය යාදන මෙනිෙහිකරද්දි අපිට පුළුවන් ආයතන වසයෙන් ඕන්නම් මෙෙහි කරන්න ස්කන්දවාසයෙන් මෙනිහි කරන්න ධාතු වශයෙන් මෙිනිහි කරන්න මොන විදිහයටමිනෙහි කරත් කරන්න ඩෝ එකම දෙයයි කාමියයා ශ්වාදී ආදිිනව මිනිහි කරමින් ඉන්න එක එච්චරයි කරන්ඩ තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ නිවන් මඟ වටනවා කියයි එ් ක ඒදය කරන්න ඔබේ මනස නිවිලයයි නිව නොබාද්දකි සච්චිකාතා අ්බන්ති නිවන මේ ජීවිතීදී වද්දකි නෝ එන නිවන් මඟ වටනවා කියල කොහෙවත් ගිහින් කරන දෙයක් නෑ ඔබ ජීවත්වන තැනව බෝධි ජීවත්තය න එච්චරය කරනති කුමක් අවබෝධය කාමය දුකයි කාමිංවෙන්වීම සැපයි. කැවබෝධීින් ජීවත්වෙන්ට එඇයි නිවන් මග. සාතුූ සාතුසා සාවිනාසය ඒහෙම තමා මුළු දවසෙම බැලවාම හිත ඇත්තුළෙන් බිෙනෙහිවන්නම ධර්මකාරණම් බහන්සේ දේශනා කරපු ධර්මය, ඒකම තමා බළු දවිසිම කොච්චර රැදකිරුවත් මම දැන් දක් අදක් කියල දේ තමා මේ හිට ඇතුලි තියෙන්න්නේම ධර්මකාරණම ම යි අමතක වෙන්නේ. අම්මතක වෙදන්නමනෑ ස්වාමිනාාස නිරතුරම උපාන්සිගේ ප්‍රශ්නහනෝ ඒවලට උත් උත්තරා උත්තර මගේ හිත හිතනවා ඊට පස්සේ ධර්මකාරණාවලින් තොරව මගතන්නේ හිත. ඒකැන්හ ගොඩාක් කියලාට අඩුයි කියල තමා හිතෙන වාමිනසි ඊටමේද අවුරදු අතුන්න දෙකට තුනගි ස්සලවම භහන්සගේ මේ ධර්මය හන්න පටන්ගත්තේ අහන්න පටන්ගත්ත දවස්සල ඉඳර දැන්නම් ලොකූ වෙනසක්සාවාමිනාසතයෙන්නේ ජීවිතය මන්දන්න. මංහිතන දැම්මැරණත් බයනතුව මැරන්න පුළුවන් කියලලා හිතර ලොකු ශක්තිඇත්තියන වාමිනාාස. ඒකනම් ඔබ වහන්සේ විසින්මයි මෙත්තැනට අපිව ගනාල සාමණන්ස. මමනං කියන මේ හැමත්දම් අමත කළ අපිවෙලේ පාද නමස්කාර කල්ල ඉල්ලනවා කිසි දවසක මේ ධර්මාස්කාන්ධය අපි දේශනා කරන්නේ එකනම් නවත්තන්න පාසවාමින්නහස. විශේෂයම මට කියන්න ඕනේ අපි මෙච්චර කාලයක් බුදු හාමුදුරෝගන මම මෙච්චර फාල හිතාගෙන තියනෑ ච්චර में තාඥාතික බුදුපියාණ වහන්සේ කෙනෙ ක අපीට ඉන්න කියලා මंगගේදස බුදු පිළිම දිා බල තුවා ඇයි මච්චරු ලොකෝට බුදු පිළිම නිලන්නने කියලා දැන තේර සාවිनाස මේ බුදු පිල්ම නිලාන්නන में හසටත් වඩා උසට නිवामा කියලාතු දතු ැ ම මේ මන මनෝ චිත්ත ක්‍රියාත්මකවැල විදිය ඔබහන්සේ දේශනා කරන්න දවසේ ඉදලා මානු දකිනවා මා ප්‍රඥාකන් දකිනවා මා බුදුවාවතුරු මට පේනිර්කං අහසනුත් ඉහලට වගේ ම පේනම ඔබහන්සේමයි බුදුහාන්දුරෝ ගැන අපිට මෙිච්චරම හිතට පුදදුම ශ්‍රද්ධාව භක්තියක් මටනම් මුල්ලු වෙෙස් අතර පැේම මම තෙරුවන්ටම වන්දනා කන්නවා විශේෂෙන් ඔබහන්සේට හැම වෙලාම බුදුන්වාදින අදෑතින් ඔබහන්සේට වැඳු වන්ද බුදු නැදලා ඔබහන්සේගේ නම්ම ප්‍රකාශ කල්ලා දෝතුරවරණ සේදු සාමාජිකයන්ටත් කියලා මේ සියලුම ලෝක ඉන්න හැම්ම කෙනාටම මේ නිර්වාණය අවබෝධ වඒේවා කියලවා ප්‍රාර්ථනා කරන ස්වාමිනාාන්සේ දිනපතාව ප්‍රාක්ථනා කන්න ඒවාගින්ම මමල් ආයිල්දනෝ किසි දවසතු මේ කවුරු කිව්වත් මේ ධර්මස්කන්ධ දේශනා කරන කනා නවත්තන්න එපා කියලති පානමදී ඉදරසිත්න වාමින්නාන්සේ තෙරුවන් සබණයි. ඒ පත් සාදුන සාධකාභව සුදී ගායූ තෙරුවන් සරණයි මංකිව්වේ ඉතින් මම බණ කියන එක නතරවෙඩනං මගේ පණටික අන්්ඩෝ. එතකම් බණ කියනක නතර වෙන්න නෑ. දිම් මං අර කිව්වේ බණ කියන්නේ නැහැගේලා නෙවෙයි මංකිව්වේ මංක බණ කියන්නම් කරුණා කල මට බණ කියන්නට ඉඩ දෙන්ඩ කියලා සාදුූ සාධ සාධ ඒසේ මයි හාමුදුරේ.